ආදී හමුවක් පවත්වලා කියනවා ජාතික ජනබලපේකේ නායකතුමාට මේ විවාදයකට විවාද දෙන්න පුළුවන් විවාදයකට එන්නේ නැහැ ඒක මග අරිනවා ඇත්තටම ඔබතුමාලා මේ බයිඩින් සජි ප්‍රේමදාසට මෙවැනි විවාදයකට අනු කුමාර දිසානායක සහෝදරය අභියෝග කළේ 2023 ජනවාරි මාසයේ. ඒ විවාදය ගැන සජිත් හාන් කවින්සියක් නොදන්නෝ වගේ හිටියා. ඒක අමතක කරලම තමයි සජිත් හිටියේ. ඊට පස්සේ ඒ විවාදය ගැන සමාජයේ ටිකක් කතාබහක් ඇති වෙනකොට තව කණ්ඩායමක් ලව්වා වෙන විවාදයකට සූදානම් වෙන්න තමයි සජිත් කටයුතු කරමින් හිටිය බව පේන්නේ. ඉතින් අපි දන්නේ නැහැ සජිත් ඒකට බයද නැද්ද කියලා. කොහොම නමුත් අපි ලෑස්ති සජිත් ප්‍රේමදාසත් එක්ක මේ විවාදේ කරන්න. ඒ ගැන අපි අපේ මතය මාධ්‍ය නිවේදනය කරා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. දැන් අපි ඒකට සජිත් ප්‍රේමදාස අනු කුමාර සානායක අතර පැවැත්වෙන විවාදය පවත්වන්නේ මොන මාධ්‍ය ඉස්සරහද මොන තැනද මොන දවසේද කියන එක සාකච්ඡා කරන්න අපේ පැත්තෙන් ජාතික ජනබලවේගයේ මාව සම්බන්ධීකරණයට පත් කරලා තියෙනවා. දැන් ඒගොල්ලන්ට තියෙන අපි ඒගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. අපි ලෑස්ති විවාදයට සත් දින වෙලාව යොදාගම කොහොමද කියලා සාකච්ඡා කරමු කියලා. හැබැයි ඒ පැත්තෙන් තාම ඒකට ප්‍රචාරයක් නැහැ. අපිට කියන්න සජිත් ප්‍රේමදාස එක් වෙන්නේ නැත්නම් නැත්නම් සජිත් ප්‍රේමදාසව එවන්න සමගි ජන බලවේගයේ කැමති නැත්නම් ඊළඟට අපි බලමු අපේ ආර්ථික කවුන්සිලයේ සහ ඔවුන්ගේ එහා සමාන ඔවුන් ඉදිරිපත් කරන කණ්ඩායමක විවාදය කරන්න. ඉතින් අපි හිතන්නේ ඉන්න ටීම් දෙකයි නම් ප්‍රදර්ශන තරඟ ගහන්න උවමනාවක් නැහැ. කෙලින්ම ෆයිනල් මැච් එක ගැහුවාම හරි. එතකොට තීන්දුව හරි පැහැදිලි. ප්‍රදර්ශන තරම් ගහන්න ඕන තව තව ටීම් ඉන්නවා නම් මේ ප්‍රේක්ෂක කුල්මත් කරන්න විතරයි. හැබැයි මේක තියෙන්නේ කුසලානයක් සම්බන්ධ ප්‍රශ්නයක් නම් තීරාත්මක අපේක්ෂාව දෙන්න ඉන්නවා නම් අපිට පුළුවන් කෙලින්ම ෆයිනල් මැච් එකම එකසරේ තියලා අවසන් කරන්න. එතකොට වැඩි පැහැදිලි. අපි ඒකට ලෑස්ති. අපි කියන්නේ සජි ප්‍රේමදාසට අපි නැවතත් කියන්නේ අපි ලෑස්ති මේ විවාදයට. අපි මේ විවාදය කරමු. ඒකට දිනවකවානිය යොදා ගන්න. දැන් ඔබගේ පැත්තෙන් තමයි ප්‍රතිචාරය කොමුනා කරන්න. ඒ වගේම කියා සින්නවා දිගින් දිගටම රණීත් විශ්ව ජනතුමත් එක්ක ඔබතුමාලේ පක්ෂෙත් එක්ක ඩීල් එකක් පවතිනවා. ඔබතුමා හිතනවා මොකද මේ නිලයි මේ මොකද තත්ත්වය? මම දැක්ක නලින් බණ්ඩාර අමුමමු කෙප්පයක් පචයක් අතෑරියා මීඩියා ඉස්සරහා. ඔය අපි නෙමෙයි කිව්වේ රනිල් වික්‍රමසිංහත් විවාදයට ගෙනා ගන්න ඕන කියලා. මේ රටේ ඩේලි මිර ලංකාදීප ඇතුළු පුවත්පත් ගණනාවක් මාධ්‍ය ආයතනයක් විසින් මේ විවාදය ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනා අතරම තියන්න ඕන කියලා යෝජනාවක් තිබුණා. ඉතින් අපි කොහොමද රයිට් අපි ඒකටත් ලෑස්ති. මේකටත් ලෑස්ති. ඕන්නම් අපි ලෑස්ති ඕන්නම් සජිත් එක්ක වෙන විවාද කරන්න, රනිල් එක වෙන විවාද කරන්න ඕන එකට කියලා එනවා නම් ඒත් අපි ලෑස්ති. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි දන්නවා රට බංකොලොත් කරපු අයත් එක්ක අපිට කතා කරලා විවාද කරලා ඇත්තටම රට බංකොලොත් කරන්න හේතුව ඔවුන්ගේ මැදිහත් වීම හොඳට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේ මේ රට ගොඩනගෙන අනාගත වැඩපිළිවෙල අපිට ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපේ විසඳුම අපිට ශක්තිමත්ව පෙන්නුම් කරන්න පුළුවන්. ඔවුන් මේ රට බංකොලොත් කරපු හැටිත් හේතු සාධක සහිතව කියන්න පුළුවන්. ඒ නිසා අපි බයක් නැහැ. ඉතින් මට පේන්නේ මෙහෙමයි. දැන් නලින් බණ්ඩාරලා අර මේක අභියෝගය බාර ගන්නවා කියලා කිව්වට එක පස්ස ගහනවා වගේ ගතියක් තමයි පෙන්නුම් කරමින් ඉන්නේ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.